ඔය යකාටවත් බය නැහැ කියන සමහර අය ඉන්නව නේද? හැබැයි එයාලා අපි හිතන්නේවත් නැති පුංචි පුංචි දේවල් වලට සමහර වෙලාවට බය වෙනවා. ඕකට මනෝවිද්‍යාවෙදි කියනවා ෆෝබියා කියලා. අපි අතරේ ඉන්න ගොඩක් අයට මේ ෆෝබියාස් තියෙනවා. සමහර වෙලාවට ඔයාලට මුණ ගැහිලා ඇති බල්ලන්ට, පූසන්ට වගේ එක එක පොඩි පොඩි සත්තුන්ට, මල් වලට, හතු වලට, ඊට අමතරව සමනැල්ලු වගේ අයට බියක් දක්වන අය. ඊට අමතරව ගොඩාක් උස තැන් වලට, ගැඹුරු තැන් වලට, වතුරට, ඔන්න ඔයගේ බය වෙන්න ඕනේ නැති දේවල් වලට බය වෙන අය අපිට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී අපි ආශ්‍රය කරන අය, නිතර දකින අය, ඒ අයට විතරක් නෙවෙයි ලෝකේ ඉන්න ප්‍රසිද්ධ චරිත, අපි ආදරය කරන අය, ඒ කියන්නේ විශේෂයෙන් නළු නිළියෝ වගේ අය, එයාලටත් මේ ෆෝබියා කියන තත්ත්වය සමහර වෙලාවට තියෙනවා. ඉතින් ෆෝබියා වලට මුණ දීලා ඉන්න ප්‍රසිද්ධ චරිත කවුද කියලා අද වීඩියෝ එකෙන් බලමු. වීඩියෝ එක බලන්න කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නකෝ. ඔයාලා දන්නවා බොලිවුඩ් වල කිම් කාන් ගැන. ඒ කියන්නේ අපි ආදරය කරන ෂාරුක් ඛාන්. එයා සාමාන්‍යයෙන් ෆිල්ම් වලදී නොකරපු දෙයක් නැහැයි කියනවා. හැබැයි එයා ෂාරුක්ගේ එක ෆිල්ම් එකක් හරි දැකලා තියෙනවද? එයා අශ්ව පිටේ යන දර්ශනය නෑ නේද? චිත්‍රපටිවලදී ඕනම අභියෝගයක් බාරගත්ත ෂාරුක් කවදාවත් එකඟ නොවන ජවනිකාවක් තියෙනවලු. ඒ තමයි අශ්ව පිටේ යන එක. මේ ගැන ෂාරුක් ඉන්නේ ලොකු බයකින් කියලා තමයි කියන්නේ. ඒ නිසා චිත්‍රපටියක් බාරගද්දී විශේෂයෙන්ම සලකලා බලනවලු ඒකේ ඇතුලේ අශ්ව පිටේ යන සීන් එහෙම තියෙනවද කියලා. දැන් කාලේ ඕනම උස බිල්ඩින් එකකට ලිෆ්ට් එකක් හදනවනේ. කවුරුත් කැමති නැහැ අති දාගෙන පඩි නගින්න. හැබැයි බොලිවුඩ් වල සෝනම් කපූර් නම් පඩි නගින වැඩේට ඒ තරම් අකමැති නැහැලු. මොකද එයා ලිෆ්ට් වල යන්න ගොඩාක් බයයිලු. මොකද ලිෆ්ට් එකක යද්දි එයාට කලන්තේ දාන්නෙනෝ වගේ කියලා තමයි කියනවා කියන්නේ. උදාහරණයක් විදිහට සෝනම් එකපාරක් ලිෆ්ට් එකක යන චිත්‍රපටි ජවනිකාවක් ක්‍රූගත කරන්න ගිහින් ඒකට පැය 5ක වගේ කාලයක් අරගෙන තියෙනවා. කොහොම වුණත් එයා මේ ෆෝබියා එකෙන් මිදෙන්න දැන් ටිකක් උත්සාහ කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔයාලා දැකලා තියෙනවා හොලිවුඩ් වල මූණ පාට කරගත්ත විකට චරිත ඉන්නවා. විශේෂයෙන්ම ඉට් වගේ ෆිල්ම් වල විකටයේ මිනි මරණ දර්ශන වගේ දේවල් ඇතුළත් වෙනවා. හැබැයි මේ විදිහට මූණ පාට කරගත්ත විකටයින්ට බය ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජොනි ඩෙප්. ජොනි ඩෙප් ගැන දන්නේ නැති කෙනෙක් නෑනේ. කොහොම වුණත් හොලිවුඩ් වල ජනප්‍රිය නළුවෙක් වෙන ජොනි ඩෙප් කියන්නේ විකටයින්ට ගොඩාක් බය පුද්ගලයෙක්ලු. මූණ පාට කරගෙන අමුතු විදිහේ හිනාවල් දාන විකටයින්ට තමන්ගේ හිතේ ලොකු බයක් ඇති කරනවා කියලා ජොනි කියනවා. හැබැයි එයත් මේ විදිහට මූණ පාට කරගෙන ගොඩාක් චරිත රඟපාපු කෙනෙක්. ඉතින් මේකට බියක් දක්වන එක පුදුම සහගතයි. ඇමරිකානු සංගීත ශාස්ත්‍රයේ සරාගේ අකුණක් විච්ච මැඩෝනා ඇත්ත ජීවිතයේදී පහස සිද්ධ වෙන අකුණු විගුරුම් වලට ගොඩාක් බයයිලු. මේ වගේ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙක් පුන්වහන වැහි දවසට ඉන්නේ ශරීරේ අප්‍රාණික වෙන තරම් බයකින්ලු. මැඩෝනා තමන්ගේ මේ ෆෝබියාව නිසා සංගීත ශාන්දර්ශන වලට යන්න කලින් කාලගුණ වාර්තාව ගැන හොයලා බලනවලු. බ්‍රිට්නි ස්පියර්ස්ගේ ෆෝබියා එකට නම් බලපාලා තියෙන්නේ එයා පොඩි කාලේ මුණ දීපු විශේෂ අත්දැකීමක්. බ්‍රිට්නි පොඩි කාලේදී දවසක් එයාගේ කකුලේ කටුස්සෙක් පැටලිලා තියෙනවා. මේ සිද්ධියෙන් බයටපත් වෙලා උදව් ඉල්ලලා කෑ ගැහුවට කටහඬ පිට නොවන තරම්ම බයකින් තමයි ඇය පසු වෙලා තියෙන්නේ. එදා ඉඳන් අද වෙනකන් බ්‍රිට්නි කටුස්සන්ට, තලගොයින්ට, කබරයන්ට වගේ උරග විශේෂ වලට දැඩි බයක් දක්වනවලු. ජනප්‍රිය ගායිකාවක් වෙච්ච රිහානා හැදී වැඩෙන්නේ කැරිබියානු දූපත්වල. හැබැයි දූපත් පරිසරයක හැදුණු කෙනෙකුට තියෙන බැරි විදිහේ ෆෝබියා එකක් තමයි රිහානට තියෙන්නේ. ඒ තමයි මාළුන්ට තියෙන බය. ඉතාම කුඩා මාළුවෙකුට උනත් රිහානා ගොඩාක් බයයිලු. එකපාරක් වතුර බැහැලා ඉන්නකොට මාළු රෑනක් තමන් දිහාට එනවා දැකලා රිහානා සිහිසුන් වුණු බව වාර්තා වෙනවා. ඉතින් එතන හිටිය වෙන කෙනෙක් තමයි මෙයව බේරගෙන ගොඩට ගෙනල්ලා තියෙන්නේ. කිල් බිල් චිත්‍රපටයේ රඟපාපු උමා තර්මන්
මේ චිත්‍රපටයේ එක දර්ශනයකදී පන පිටින් වැළලෙන සීන් එකක් තියෙනවා. මිනි වලෙන් ගොඩට එන්න උත්සාහ කරන ජවනිකාව බොහෝම නොවිසිල්ලෙන් බලා හිටිය ඇගේ රසිකයෝ නොදන්න දෙයක් තමයි මේ උමා තර්මන් ඇත්ත ජීවිතයේදී ඒ විදිහේ මිනි පෙට්ටි කාමර වගේ වැසුණු ස්ථානවලට අතිශයින්ම බයයි කියන එක. කොහොම හරි තමන්ගේ මේ ෆෝබියා එක්ක උනත් කිල්බිල් ජවනිකාව ඉතාම ඉහලින් රඟ දක්වන්න ඇය සමත් වෙනවා. ඉතින් හැමදාම ඔයාගේ දැනුමට මේ වගේ අලුත් දේවල් එකතු කරගන්න නම් අපිව subscribe කරලා දිගටම රැඳිලා ඉන්න. යාළුවන්ට බලන්න මේක share කරන්න කොමතක් කරන්න එපා.